තමන් ලෙඩ වෙනවා නම් ලෙඩ වෙන ජීවිතයක් තියාගෙන ලෙඩ වෙන අය දිහා පිළිකුල් විදියට බලන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ මහ බෝධිසත්ව කාලේ නිරෝගීව සිටගෙන ලෙඩ වෙන රූපයක් දැකලා හිතුවා කියනවා මම මේ ලෙඩ වෙන මිනිසු දිහා වපරැසින් බැලුවොත් අවඥා සහගත සිතින් බැලුවොත් මුන් ලෙඩු නෙව කියලා බැලුවොත් ඒක නොනැති කෙනෙකුට සුදුසු නෑ කියලා. එනිසා ලෙඩ වෙන අය දිහා බල්ල හිතුවා කියනවා මමත් ලෙඩ වෙනවා කියලා. පින්වත් මහණෙනි, එහෙම හිතනකොට අබිනිෂ්ක්‍රමණයට පළවෙනි පියවර තියන්න කලින් ආරෝග්‍ය මන්දේ මගෙන් ප්‍රහාණය වුණා කියනවා. ඒ නිසා ඔබ ලෙඩ වෙලා සිටිනකොට ඔබට පහසුවෙන් ඉන්න තැනක් තිබ්බොත්, පහසුවෙන් වේදහිදකමක් ලැබුණොත්, කාරුණික වචන ටිකක් තිබුණොත්, ඒ ඔක්කෝම අර ලෙඩ නැමැති සනාතන දහම විඳිද්දී අපිට හිතට දහමක් සිහි කරගන්න එක යම් පහසුවක් වෙයි. මේ බුද්ධ ශාසනයේ යම් පැහැදීමක් ඔබ ඇති කරගෙන තියෙනවා. ඒ පැහැදීම, ඒ කුසල් සිත ඔබ යම් දවසක සූපත් කරනවා. ඇත්තටම මේ ශ්‍රී සද්ධර්මය අපිට පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අහන්න ලැබුණා. මහමෙවුනාව නිසා අපි ගොඩාක් පිළිසරණ ලැබුවා. ස්වාමීන් වහන්සේලාගෙන් අපි ගොඩාක් ධර්මය අහනවා. මේ සංඝයාට දම්පැම් බෙදලා මේ වෙනකොට කල්ප කෝටි ගානකට කුසගින්නේ නොසිටින්ද අපි කුසල් රැස් කරගෙන තියෙනවා. සංඝයාට වැඳලා පුදලා සංසාරේ බොහෝ කුසල් රැස් කරගත්තා. මේ සංගරුවන දැකලා සංගරුවනේන් පිහිටාරා. එතකොට ඒ සංගරුවන අවසාන මොහොතේ මොකක් වෙයිද කියන එක මං හිතන්නේ ලෝකේ බොහෝ දෙනෙක් හිතනවා කියලා. ඇත්තටම තරුණ හාමුදුරුවෝ ටිකක් ඉන්නේ. මේ ස්වාමීන් වහන්සේලා එකවර ලෙඩ වේවි. දැන් කරුමේ කියන්නේ අද ලෝකයේ තියෙන ස්වභාවයත් එක්ක මේ හාමුදුරුවන්ට අවුරුදු 30-40 පහිනකොට හාමුදුරුවෝ නෙවෙයි කාටත් මෙන් සීනි අමාරු හැදෙනවා. එහින් කොලෙස්ටරෝල් කේක රෝග අබාධ කාටත් වෙන දේවල්. නමුත් ගොඩක් අය කල්පනා කරන්නේ මේ ස්වාමීන් වහන්සේලා නිසා ගෞතම බුද්ධ ශාසනේ අපි යම් පිළිසරණක් ලැබුවා, පිහිටක් ලැබුවා. මේ හාමුදුරුවෝ අපිට අනුකම්පා කළා. මේ ස්වාමීන් වහන්සේලාගේ අවසාන කාලේ කොහොම වෙයිද කියලා හිතන්නේ. නමුත් මෙතන ඉන්න ගොඩක් වැඩිහිටිය අය, ඔබ සමහර වෙලාවට මේ ස්වාමීන් වහන්සේලා වයසට යන කාලේ වෙනකොට, ලෙඩ ඇඳට වැටෙන කාලේ වෙනකොට, පින්වත්නි ඔබ සමහර වෙලාවට මනුස්ස ලෝකේ නැහැ. ඒත් තමන්ට සාසනික පිහිට ලැබුණ සංඝයා වෙනුවෙන් ගිලන් වුණාම පහසුවෙන් එන්න, ඒ වගේ වෙදහිදකමක් කරගන්න ඒ ස්වාමීන් වහන්සේලාට පහසුව හදලයි මෙරිලා තියෙන්නේ. ජීවිත ගණනාවක් සූපත් වෙනවා. ඊළඟට විශේෂයෙන් සිහි කරන්න, මේ කරගත්ත පින මටයි මම කරගන්නේ, තම තමන් කරන කුසල්. දැන් බලන්න සංඝයා විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂ සංඛ්‍යාත සංගරුවණක් හිමාල චාරිකාවේ යෙදෙද්දී, ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ මහා විශාල වනාන්තරයක භාවනාවෙන් වැඩඉඳිද්දී අකාලේ හමාගෙන සුළඟකින් මල්වල රේණු ආග්‍රහණය වෙලා විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු සංගරුවණ ගිලන් උරා ලක්ෂ සංඛ්‍යාත. ඒ සංඝයා එක මණ්ඩපයකට වඩම්මලා, ඒ කියන්නේ ගිලන් අලග්නේ ඖෂධයෙන් සුවපත් කළා. ඒ කාලේ හිටපු වෛද්‍යවරේ මීට කල්ප 91කට කලින් ඒ සංඝයා සුවපත් කළා. ගිලන් බවට පහසු වෙදුවා කියලා යමක් ඇද්ද 91 කල්පයකින් අපේ ගෞතම බුද්ධ ශාසනයේ දක්වාම කිවිසුමක්වත් නැහැ. බක්කුල මහරහතන් වහන්සේ කරන දේ තමන් දෙනවා. ඉතින් ඒ නිසා ඊළඟට තමයි මම නිතර මතක් කරන කාරණාවක් තමයි මේ වගේ පින් කරද්දී මෙහෙමම හිතන්න. ඔබගේ පින අරන් යන්න නම් මෙහෙම කරන්න ඕන. ඒ තමයි අපි කියමුකෝ අසපුවක කුටියක් හදනවා කියලා. මං අසපුවේ කුටියක් හැදුවා.
මං ගිලන්හලේ කුටියක් හැදුවා කියනකොට ඒ කුටිය කොහෙද තියෙන්නේ අසපුයි මං ගිලන්හලේ කුටියක් හැදුවා කියනකොට ඒක කොහෙද තියෙන්නේ ගිලන්හලේ මෙහෙම හිතුවොත් මං කුටියක් හදලා පින් රැස් කරගත්තා ඒක කොහෙද තියෙන්නේ තමන් ළඟ गिलांगले कुटिया खदला मम पिंकर गत्ता एक कोहे तीनी तमंग लगे मंग गिलांग स्वामी नाम से लाट उपस्थान करेला पिंगरेस कर गत्ता एक तीनी तमंग लगे मंग आरक कला मेघ कला के ला इस्तान अटके सीकरन उठे वतीनी ए पीने गान्न तमंग लगे टे ऐनिसा मैं गिलांग उपस्थाने ගිලන් උපස්ථාන කරලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා හා සමානයි කියලා වදාලානේ. ඒ පින තමන් ගන්න. ඔබ ගිලන් වෙන දවසට ඔබට හිතෙන් ශෝක වෙන්න දෙයක් නැහැ. ගිලනුන්ට උපස්ථාන කරපු පින් මට තියෙනවා. සසර දුක් මගින් ගිවෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා වෛද්‍යවරයාණන් වහන්සේ. උන්වහන්සේ කෙලෙස් රෝග නිවාරණය කරන උත්තමයන් වහන්සේ. අපි කෙලෙස් රෝග වලින් රෝගී වූ අය අපි ඇත්තටම ගොඩක් පිං කරගන්න ඕන. උන්වහන්සේගේ ගිලන් රෝහල තමයි මහා වෛද්‍යවරයාණන් වහන්සේගේ මේ ශාසන ප්‍රතිපදාව. උන්වහන්සේ අපිට ලබා දෙන ඖෂධය තමයි මේ දහන් අවවාද. ඒ භාග්‍යතුන් වහන්සේ නැමැති දක්ෂ වෛද්‍යවරයාණන් වහන්සේ ශාසන ප්‍රතිපදාව නැමැති මේ ගිලන් රෝහලි ශ්‍රී සද්ධර්මයේ නැමැති දහන් ඖෂධ ලබා දෙද්දී ඒ දහන් ඖෂධ ලබාගෙන කෙලිස් රෝගින් පීඩා විඳින සත්වයා නිදුක් නිරෝගී වෙනවා. ඒ පින් උප ඒ කටයුත්ත කරගන්න කෙලිස් රෝගෙන් නිවාරණය වීම පිණිසම අද මේ ගිලන් රෝහලක් ගෞතම බුද්ධ ශාසනයේ මහා සංගරුවන විශේෂ ඉදි කරලා ඒ කරන ගිලන් උපස්ථානය අපිට කෙලිස් රෝගෙන් සංසිඳීම පිණිසම හේතු වාසනා වේවා කියලා සීකරම්. නිහඬ නිසංසල පරිසරයක් තුල කායික ප්‍රතිකාර ලැබමින් තමන් වහන්සේලා පුරුදු කරගත් මානසික සුවය පිරිහියා නුදී තව තවත් චිත්ත දියුණුව ලබා ගෞතම බුදුසසුනේ පිළිසරණ ලැබීමට අතිශය උචිත අයුරින් නිමවන කලුතර මහමෙවුනාව ගිලන් භික්ෂු රෝහල තැනවීමේ මාහැඟි පුණ්‍ය කර්තව්‍යයට දැන් පින්වත් ඔබටත් දායක විය හැකියි. අපගේ භාග්‍යවතුන් වහන්සේ වදහල බුද්ධෝපස්ථානය නම් වූ ගිලානෝපස්ථානයේ අග්‍රතම පුණ්‍ය අස්වන් නිලන්නට සදෙහිති ඔබත් අප හා එක්වන්න. දැන් ඔබට ගිලන් කුටියක දායකත්වය ලබා ගත හැකිය. ඔබගේ මූල්‍යම ආධාර හැට නැෂනල් බැංකුවේ කැලණිය ශාඛාවේ ගිණුම් අංක 13 80 200 32 999 දරන ගිලන් භික්ෂු අරමුදලට දෙවෙනි ඕනෑම හැට නැෂනල් බැංකු ශාඛාවකින් බැර කිරීමෙන් හෝ කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනා අසපුවට සහ පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපු මූලස්ථානයට පැමිණ බාර දීමෙන් හෝ දායක විය හැකියි. මුදල් බැර කිරීමෙන් පසු බැංකු රසීත් පතෙහි ඡායාපිටපතක් මහමෙවුනාව ගිලන් භික්ෂු අරමුදල යනුවෙන් සඳහන් කොට පහත ලිපිණයට එවන්න. ශ්‍රෝතා රූපවාහිනිය හේවාගම කඩුවෙල සීනු විමසීම් 0.71 86 26 681 0.34 22 86 244.